ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සෑම දෙනාම සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. පන්සිල් සමාදන් වීම සඳහා තුන්වරක් නමස්කාර පාඨය කියන නමෝ තස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝච පුම්බේ පමංජිත්වා
පච්චාසෝ නපමජති සෝ ඉමං ලෝකං පභාසෙන්ති අභාමුතෝව චන්දිමාති. වැවරු කන්නල බුදුරජ මහ වෙහෙර විහාරාධිපති වැවරු කන්නල මාර විද්‍යාතුංග විද්‍යායතන පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාස්ත්‍රපති ගෞරවනීය කරතොට පඤ්ඤාශීල නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථ පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සදැහැති කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම බොහොම ගෞරවයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව දම්සතර රූපවාහිනී මේ සදහම් නාලිකාව පැමිණිලා බලාපොරොත්තු වූ අරමුණ උතුම් ධර්මදේශනාමය පින්කමක් මේ සිදු කරන්නටයි සූදානම් බලාපොරොත්තු වූ. විශේෂයෙන්ම අද මේ උතුම් ධර්මදානමය පින්කම මේ ආකාරයට සිදු කරන්නට සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ ගිහාන් හිමාල බණ්ඩාර මහත්මා ඇතුළු පින්වත් ඒ පවුලේ සියලු දෙනාගේ උතුම් සැදැහැති දායකත්වයෙන් මෙම ධර්මදේශනාව මේ ආකාරයට සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කරන්නට මීට වසර 3කට පෙර මිය පරලොව ගිය මිලාන් විජේවීර මහත්මාට, ඒ වගේම වසර 16කට පෙර මිය පරලොව ගිය සහන් විද්‍යා බණ්ඩාර මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීම මේ උතුම් ධර්මදේශනාමය පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලොව ගිය මෙන්ඩිස් විජේවීර ඩී.ආර්. පුංචිමැණිකේ, සීතා විජේවීර, ඇග්නස් විජේවීර, බණ්ඩාර මැණිකේ ලෙවිලේ, සමරනායක සුජිත් නිලන්ත ගනේපල්ල, ධනවර්ධන බණ්ඩාර යන අයට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලොව ගිය YKG අප්පුහාමි, JM රන්මැණිකේ, YK ලීලාවති, YK සෙනවිරත්න, YKJ අප්පුහාමි, HH ගුණවර්ධන, MK සිමියෙන් සිඤ්ඤෝ, TD චන්ද්‍රපාල මහත්මා, නිමල් කහඳගම, BAP ප්‍රේමාවති යන මිය පරලොව ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත්, මිය පරලොව ගිය සියලු වර්ග පරම්පරාගත ඥාති සමූහයාට පුණ්‍යානුමෝදනා කිරීමත් මේ උතුම් ධර්මදේශනාමය පින්කමේ අරමුණ බවට පත් වෙනවා. ආශිර්වාදයන් සිද්ධ කරනු ලබනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සනුකි කේෂිනි බණ්ඩාර දියණියටත්, සකුණි චමේගා බණ්ඩාර දියණියටත්, ඒ දියණියන් දෙපළගේ සියලු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනාවන් සිදු කරනු ලබනවා. ඒ වගේම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්මදේශනාමය පින්කමේ
දායකත්වය දැරූ ගිහාන් හිමාල බණ්ඩාර මහත්මා ඇතුළු පින්වත් පවුලේ සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ධර්ම දේශනාවේ ශ්‍රවණයට සහභාගී වූ සියලු දෙනාටමත්, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටමත්, දම් සතර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අවසන මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි උතුම් ප්‍රාර්ථනාව මෙම ධර්ම දේශනාමය පින්කමේදී බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද මෙම උතුම් ධර්ම දේශනාමය පින්කම සඳහා මගේ බලාපොරොත්තු අරමුණ ඉතා වටිනා ධර්ම කරුණක් මේ සමාජය තුළ ජීවත් වෙන ධර්ම ශ්‍රාවක ඔබ හැම දෙනාටම ලබා දෙන්නට. ඒ තමයි පින්වත්නි, අපි මිනිස්සු විදිහට විශේෂයෙන්ම පෘථග්ජන මිනිස්සු විදිහට මේ ලෝකය තුළ ඔබ මම අපි සෑම දෙනාම ජීවත් වෙනකොට අපේ ජීවිතවල නොයෙකුත් අවස්ථාවන් වලදී වැරදීම් වෙනවා, අතපසුවීම් වෙනවා. අපේ ජීවිතය තුළ නොයෙකුත් ආකාරයේ අතපසුවීම් වලට පත් වෙලා සමහර පිරිස් ඉන්නවා, සමහර ඇත්තන් ඉන්නවා තමන්ගෙන් මේ වෙච්ච කුමන හෝ අඩුපාඩුවක්, කුමන හෝ වැරැද්දක්, කුමන හෝ අතපසුවීමක් මුල් කරගෙන මුළු ජීවිත පුරාවටම, මුළු ජීවිතයේ පුරාවටම ඒ පිළිබඳව සිතමින් කාලය ගත කරනවා, ශෝක කරනවා. නමුත් තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්, අපිට හොඳ පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන් මොනතරම් මේ ජීවිතය තුළ අපි අතපසුවීම් වෙලා තිබුණත්, ඒ වගේම මේ අපේ ජීවිත තුළ මොනතරම් අඩුපාඩු වෙලා තිබුණත්, දුර්වලතා වෙලා තිබුණත් මේ දේවල් වර්තමානයට බාධාවක් කරගන්නේ නැතුව යහපත් උතුම් මිනිසෙක් විදිහට මේ ජීවිතේ ආරම්භන්නේ කොහොමද කියන එක අපිට මේ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පැහැදිලි වෙනවා. මාද මේ දේශනාවට මාතෘකා කරගන්නෙත් මජ්ඣිම නිකායේ එන සූත්‍ර දේශනාවක්, අඟුලිමාල මහරහතන් වහන්සේ මුල් කොටගෙන දේශනා කරන ලද අඟුලිමාල සූත්‍රයයි මා මේ ධර්ම දේශනාවට පාදක කරගත්තේ. පින්වත්නි, ඔබ අපි සෑම කෙනෙක්ම දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමක් හැටියට මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රකට උතුම් ආර්ය මහරහතන් වහන්සේ නමක්. මේ උතුම් ආර්ය මහරහතන් වහන්සේත් තමන්ගේ ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවහම විශාල වශයෙන් තමන්ගේ ජීවිතයේ වැරදි අතපසුවීම් අඩුපාඩු කරගත්ත මහරහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ මේ ගෞතම තථාගත අප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ ශාසනය තුළ ආර්ය මහරහතන් වහන්සේ කෙනෙක් හැටියට පත් වුණා. පින්වත්නි, පෙර සංසාරයේ එක් සමයක පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් මේ ලෝකය පිරිලි තිබුණු කාලයක් තිබුණා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා පමණක් වැඩහිඳිපු මේ කාලයේ මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩහිටියා එක්තරා ගොවියෙක් ඉන්න
නිවසකට ආසන්නව තියෙන කුටියක. මේ කාලයේ පින්වත්නි ශීතකාලයක් පැමිණියා. මේ ශීතකාලය පැමිණීමත් එක්ක බොහෝ දෙනා සීතලෙන් තමයි කාලය ගත කළේ. මේ කාලය ගත කරනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේත් මේ සීතල නිසා බොහෝම අමාරුවෙන් තමන්ගේ කුටිය තුළ කාලය ගත කළා. මේ ආසන්නයේ හිටපු අර ගොවි මහත්මා හිතුවා, මේ ගොවියා හිතුවා පසේ බුදුරජාණන් වහන්සේට ගිනිමැලයක් දල්වලා මේ සීතලෙන් ටිකක් හෝ මිදිලා ඉන්න අවස්ථාවක් සලසලා දෙන්න ඕන කියලා කල්පනා කරලා තිබුණු දරකෝටු ආදී එකතු කරලා ගිනිමැලයක් සකස් කරලා අර සීතලෙන් හිටපු පසේ බුදුරජාණන් වහන්සේට ඒ සීතල අඩු කරගෙන වහන්සේට වැඩ හිඳින්න අවස්ථාව සලසලා දුන්නා. පින්වත්නි මේ ගොවියා කරගත්තේ ඉතා විශාල පුණ්‍ය කර්මයක්. මේ ගොවියා කරගත්තේ ඉතා විශාල පුණ්‍ය කර්මයක්. සාමාන්‍ය මිනිසෙකුටත් නෙමෙයි පසේ බුදුරජාණන් වහන්සේ නමකටයි මේ ගොවියා මේ ආකාරයේ උතුම් පින්කමක් සිද්ධ කළේ. ඉතින් මේ ගොවියාට මේ සංසාරයේ පුරාවටම උපනුපන් සෑම භවයකම බොහෝ ශක්ති සම්පන්න ශරීරයක් එක්ක හොඳ ජව සම්පන්න මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් ශක්තියකින් හැබි මිනිසෙක් විදිහට මේ සංසාරයේ පුරා උත්පත්තිය ලැබුවා. මේ විදිහට උත්පත්තිය ලැබමින් අප ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලය තුලත් මේ ලෝකය තුල මේ ගොවියා උපන්නා. මේ ගොවියා උපන්නේ එදා කොසල් මහරජතුමා ගාව හිටපු බග්ගව කියන පුරෝහිතතුමාට, ඒ වගේම ඔහුගේ භාර්යාව වෙච්ච මන්තානී කියන බැමිණියටත් දාව දරුවෙකු විදිහටයි මොහු උපන්නේ. දිනක් මේ කුමාරයා උපදින දවසේ රෑ කාලයේදී කොසල් මහරජතුමාගේ රජමාලිගාවේ තිබෙන කඩුව ඉතා අසාමාන්‍ය ලෙස දිලිසෙන්න පටන් ගත්තා. ඒ වගේම රජතුමා මේක දැකලත් බොහොම කලබලයට පත් වුණා. මේ රාත්‍රී කාලයේ තමන්ගේ කඩුව, මගුල් කඩුව මෙච්චර අසාමාන්‍ය විදිහට දිලිසෙන්නේ කොහොමද කියලා කල්පනා කළා. එදාම රාත්‍රී කාලයේ මේ රජතුමාගේ ආරක්ෂක පිරිවර භාවිතා කරන අවියවුද තියෙන ගබඩාවේ ආයුධත් මේ විදිහටම දිලිසෙන්න පටන් ගත්තා. පහුවදා උදෑසන අර බග්ගව කියන පුරෝහිත බ්‍රාහ්මණයා රජමාලිගාවට පැමිණිලා කොසල් රජතුමාත් එක්ක කතා කරනකොට කොසල් රජතුමා කියනවා, මෙන්න මෙවැන සිදුවීමක් ඊයේ රාත්‍රියේ වුණා. මගේ මගුල් කඩුවත් රජමාලිගාවේ තියෙන අනිකුත් ආයුධත් බොහොම අසාමාන්‍ය විදිහට දිස්නේ ගහන්න පටන් ගත්තා. මේක විශාල නරක සිදුවීමක්, අනාගතයේ වෙන මොකක් හෝ අසුබ දෙයක ලකුණක් කියලා රජතුමා අර බග්ගව කියන තමන්ගේ පුරෝහිතට කිව්වා. පුරෝහිතතුමත් කිව්වා, රජතුමනි ඊයේ රාත්‍රියෙත් විශේෂ සිදුවීමක් වුණා. ඒ තමයි තමන්ගේ බිරිඳට දාව මන්තානි බැමිණියට දාව පුත් කුමාරයෙක් උපන්න. ඊට පස්සේදී රජතුමා මේ පුරෝහිතතුමාගෙන් අහනවා, මොකක්ද එහෙනම් ඔය සිදුවීමේ තියෙන විශේෂත්වය? එතකොට මේ පුරෝහිතතුමා කියනවා, රජතුමනි මේ මට ඉපදුණු මේ කුමාරයා පුතා අනාගතයේ මිනීමරුවෙක්, සොරෙක් වෙනවා. ඒක තමයි මේ සියලු ලකුණු වලින් පෙන්눔 කළේ. ඒ වෙලාවේ කොසල් රජතුමා අහනවා, මොහු සොරෙක් වෙන්නේ තනියමද
නැත්තම් සුරුන් කණ්ඩායමක් එක්කද. ඒ වෙලාවෙදී මේ පුරෝහිතතුමා කියනවා, මහරජතුමනි, මොහු තනියමයි සොරෙක් වෙන්නේ. මොහු මිරිමරුවෙක් වෙන්නේ තනියමයි, කණ්ඩායමක් වශයෙන් නෙවෙයි. ඊට පස්සේ මේ පුරෝහිතතුමා අහනවා, රජතුමනි, අනාගතයේ මෙවැනි මහා විපතක් වෙන නිසා මගේ දරුවා මං මරන්නද? තාත්තා අහනවා, තමන්ගේ දරුවා මරන්නද? කොසල් රජතුමා කියනවා, එපා, අපි ටිකක් බලමු. මේ විදිහට කාලය ගත වුණා. අර කුමාරයාට නම තිබ්බා අහිංසක කියලා. ඒ කුමාරයාට නම තිබ්බේ අහිංසක කියලා. පින්වත්නි, මේ විදිහට මේ අහිංසක කුමාරයා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න වයසට පත් වුණාට පස්සේදී මේ බග්ගව කියන අර බ්‍රාහ්මණ පුරෝහිතතුමා රජතුමාගේ උපදේශකවරයා මොකද කළේ? ඔහුව ඉතා දුර ඈත පළාතක් වුණු තක්ෂශිලාවට යවනවා, තමන්ගේ මේ දරුවට අධ්‍යාපනය ලබලා දෙන්න, ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න දිසාපාමොක් කියන ආචාර්යවරයා ඉන්න තක්ෂිලාවට යවනවා. මේ තක්ෂිලාවට ගිහිල්ලා මේ කුමාරයා තාම දීර්ඝ කාලයක් හොඳ අධ්‍යාපනයක් ලැබුවා. තමන්ගේ ගුරුවරුන්ට, තමන් එතන ඉන්න වැඩිහිටියන්ට, මේ හැම කෙනෙකුටම හොඳ ගරු කිරීමකින් යුක්තව, හොඳ විනයකින් යුක්තව, හොඳ හික්මීමකින් යුක්තව මේ කුමාරයා අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපනය ලබන මේ කුමාරයා මේ තක්ෂිලාව තුළ හොඳ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට පත් වුණා. ඒ නිසාම හැම දෙනෙක් අතරම නිතරම කතා වුණු කෙනෙක් තමයි මේ අහිංසක කියන කුමාරයා. දිසාපාමුක් ආචාර්යවරයා පවා නිරන්තරයෙන්ම සඳහන් කරන්නේ මේ අහිංසක කියන කුමාරයාගේ නම. අහිංසක, මේ දේ මට කරලා දෙන්න, මේ දේ අරගෙන එන්න, මේ දේවල් ඔබ හොඳට කරනවා, මේ ආකාරයෙන් නොයෙකුත් අවස්ථාවල මේ අහිංසක කියන කුමාරයාගේ නමමයි මේ තක්ෂිලාව තුළ කියවෙන්න පටන් ගත්තේ. ඉතින් මේක බලාගෙන හිටපු අනිත් පිරිසට, මොහුත් එක්ක ඉගෙන ගත්ත අනිත් පිරිසට මේක එච්චර සුබ දෙයක් වුණේ නැහැ. ඒ අය මොකද කළේ? ඒ අය කල්පනා කළා, මේ අහිංසක කුමාරයා නිසා තමන්ට තියෙන අවස්ථා, තමන්ට ලැබෙන්න ඕන ගරු බුහුමන් මේ දිසාපාමොක් ආචාර්යවරයාගෙන් පමණක් නෙවෙයි, අනික් හැම කෙනෙකුගෙන්ම ලැබෙන්න ඕන ගරු බුහුමන් අපෙන් ගිලිහිලා යනවා මේ අහිංසක කුමාරයා නිසා. ඒ නිසා මේකට මොකක් හරි විකල්පයක් කරන්න ඕන. පින්වත්නි, අපි දන්නවා මේ වර්තමාන සමාජය තුළ උනත් මෙවැනි නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. දක්ෂව, තමන්ගේ දක්ෂතාවයෙන්, තමන්ගේ කැපවීමෙන් ඉදිරියට යන්න උත්සාහ කරන නොයෙකුත් අයට නොයෙකුත් ආකාරයේ බාධා එනවා, බාධා පැමිණෙනවා. එතකොට මේ අහිංසක කියන කුමාරයාටත් පෙර සංසාරයේ මොකක්දෝ මහා විශාල කරදරයක්, විපතක් අත වනනවා මේ සිදුවීමත් එක්ක. මේ අහිංසක කුමාරයා දැන් මේ විදිහට ඉන්න එක අනිත් පිරිසට එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ අය කල්පනා කළා, ආචාර්යවරයා හා මේ අහිංසක කුමාරයා අතර ගැටුමක් නිර්මාණය කරන්න ඕන. එහෙම කරලා මේ අහිංසක මේ තියෙන තත්ත්වෙන් ගලවලා යවන්න ඕන. ඉතින් මොකද කළේ? මේ අහිංසක අධ්‍යාපනය ලැබලා අවසන් වෙන කාල සීමාවට ආව. ඒ ආවට පස්සේදී මේ තමන් එක්ක හිටපු අනිත් ශිෂ්‍ය පිරිස කළේ මේ අහිංසක පිළිබඳව නොයෙකුත් බොරු චෝදනා මේ දිසාපාමොක් ආචාර්යවරයාට නොයෙකුත් අවස්ථාවල විටින් විට මේක කිව්වා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, කිහිප දෙනෙක්ම මේ විදිහට බොරු කියලා බොරු කියලා මොකද උනේ? අර අහිංසක පිළිබඳව තිබුණු, දිසාපාමොක් ආචාර්යවරයාට තිබුණු ඒ අදහස් ඔක්කොම විනාශ කරලා දැම්මා. ඒ නිසා දිසාපාමොක් ආචාර්යවරයාටත් හිතුණා, මේක බොහෝ පිරිසක් කියන නිසා මේක ඇත්තක් වෙන්නේ නැති,
ඒ නිසා මේකට මොකක් හෝ කරන්න ඕන කියලා මේ බ්‍රාහ්මණයෙක් වෙච්ච දිසාපාමුක ආචාර්යවරයාත් හිතුවා. අහිංසක කුමාරයා තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර හදාරල ඉවර වෙලා යන්න පිටත් වෙන මොහොතේ, නැවත සැබැත් නුවරට යන්න පිටත් වෙන මොහොතේ ඇවිල්ලා දිසාපාමුක ආචාර්යවරයාට වැඳලා නමස්කාර කරලා බොහොම ගෞරවයෙන් තමන් ශිල්ප ශාස්ත්‍ර හදාරලා ඉවර බවත් දැන් යන්න සූදානම් වෙන බවත් කිව්වා. ඊට පස්සේ මේ දිසාපාමුක ආචාර්යවරයා පින්වත්නි මේ අහිංසක කියන කුමාරයාට කියනවා, බොහොම හොඳයි, ඔබ හොඳ අධ්‍යාපනයක් මේ තක්ෂිලාව තුලින් ලැබුවා. හැබැයි ඔය ලැබපු ශිල්ප ඔබට පිහිටන්න නම් ඔබ ගුරුපඬුරු පූජා කරන්න ඕන. ඔබ ගුරුපඬුරු පූජා කරන්න ඕන. එතකොට බොහොම ගෞරවයක්, බොහොම ලැදියාවක් තමන්ගේ ගුරුවරයා වෙනුවෙන් තිබුණු මේ අහිංසක කුමාරය අහනවා, ආචාර්යතුමනි මම මොකක්ද පූජා කරන්න ඕන? මොකක්ද ගුරුපඬුර මම පුදන්න ඕන? ඒ වෙලාවේ මේ දිසාපාමුක ආචාර්යවරයා තක්ෂශිලාවේ ආචාර්යවරයා කියනවා, දහසකින් යුක්ත මිනිස්සු මරලා එකතු කරන ඇඟිලි වලින් මාලයක් හදලා පූජා කරන්න ගුරුපඬුරක් විදිහට. බලන්න මේ සංසාරයේ තියෙන භයානකකම, කුරිරුකම කොච්චරද කියලා. මිනිසුන් දහසක් මරන්න තරමට අර අහිංසක කියන කුමාරයාව පත් කරනවා ආචාර්යවරයා බොරුවකට රැවටිලා. අනේ මේ අහිංසක කුමාරයා ඒක ගැන ප්‍රශ්න කළේ නැහැ. මේ අහිංසක කුමාරයා ආය ආය අහන්න ගියේ නැහැ, තර්ක කරේ නැහැ. තමන්ගේ ගුරුවරයාට තිබුණු ගෞරවයෙන් මේ අහිංසක කුමාරයා වැඳලා කඩුවකුත් තරම් වනගත වුණා. දැන් මොකද මේ අහිංසක කුමාරයා කරන්නේ? දිගින් දිගටම මිනිස්සු මරලා ඇඟිලි එකතු කරනවා. එක මිනිසෙක් මරනවා, ඔහුගේ ඇඟිල්ල කපල ගන්නවා. ඉතින් මේ විදිහට ඇඟිලි එකතු කරනවා. හැබැයි මේ එකතු කරන ඇඟිලි මොකද වෙන්නේ? ටික දවසක් යනකොට ඒව කුණු වෙලා, ඒව සත්තු කාලා, ඒව නැති වෙනවා. ඒ නිසා අහිංසක කුමාරයා කළේ මරණ මිනිස්යාගෙන් කපා ගන්න ඇඟිලි මාලයක් විදිහට ඒවා එකින් එක අමුණලා තමන්ගේ බෙල්ලේ දාගත්තා. හිතන්නකො මොන තරම් කුරිරු සංසාරයක්ද, මොන තරම් මේ ලෝකය තුළ මිනිස්සුන්ට මෙවැනි අසාධාරණකම් වෙනවා ඇද්ද? ඉතින් මේ අර තමන්ගේ ගුරුවරයාට තිබුණු ගුරු භක්තිය, තමන්ගේ ගුරුවරයාට තිබුණු ඒ හික්මීම, ගෞරවය නිසාම මේක ගැන අහිතක් හිතන්නේ, දෙපාරක් හිතන්නේ නැතුව අඟුලිමාල මේ අහිංසක කුමාරයා මේ විදිහට මිනිස්සු මරන්න පටන් ගත්තා. ඇඟිලි වලින් හදපු මාලයක් බෙල්ලේ දාගෙන මිනී මරණ හොරෙක් ඉන්නවා කියලා දැන් ජනපදවල මේක ප්‍රසිද්ධ වුණා. ඒ නිසාම මේ අහිංසක කියන නම වෙනුවට ඔහුට අඟුලිමාල කියන නම හැදුණා. දැන් මේක ගම් නියම් ගම් ජනපද හැම තැනකම හැම කෙනෙක් අතරම කතා වෙනවා, අඟුලිමාල කියලා මහා මිනි මරුවෙක් හොරෙක් ඉන්නවා. ඔහු මිනිස්සු මරලා මිනිස්සුන්ගේ ඇඟිලි කපලා එකතු කරනවා, බෙල්ලේ මාලයක් විදිහට දාගෙන ඉන්නවා. ඒ නිසා කවුරුවත් ඔහු ඉන්න ප්‍රදේශයකටවත් යන්නේ නැහැ. හරිම බයෙන් මිනිස්සු ජීවත් වෙන්නේ, මිනිස්සු දහහකට කිට්ටු වෙන මරලා. දැන් මොකද වෙන්නේ? මේක පිළිබඳව දිගින් දිගටම මිනිස්සු කතා කරලා කතා කරලා බැරිපතැන මිනිස්සු ගිහිල්ලා රජමාලිගාවේ කොසල් රජතුමාට ගිහිල්ලා මේක කියනවා. කොසල් මහරජතුමනි, මෙන්න මෙහෙම ලේ පෙරාගෙන කඩුවක් අතින් අරගෙන මිනිස්සු මරණ මහ මිනි මරුවෙක් ඉන්නවා. මේ මිනි මරුවා මොකද්ද කරන්නේ? මිනිස්සු මරලා ඇඟිලි කපලා අරගෙන බෙල්ලේ දාගෙන ඉන්නවා. ඔහු වනයේට වෙලා ඉන්නේ. මොහු අල්ලල දෙන්න, මොහුගෙන් අපිව ආරක්ෂා කරන්න කොසල් රජතුමාගෙන් ඉල්ලනවා. කොසල් රජතුමා කිහිප වරක්ම මොකද කළේ? විවිධ සේනා සංවිධානය කරලා යවුවා මේ අඟුලිමාලව අල්ලගෙන ඔහුට දඬුවම් කරන්න.
හැබැයි ඔහුට පෙර සංසාරයෙන් ලැබුණු කාය බලයක් තිබුණා, ශක්තියක් තිබුණා. ඔහුගේ ඒ කාය ශක්තිය නිසාම ඒ හැම සේනාවක්ම ඔහු තනියම පරාජය කරලා මරලා දැම්මා. දැන් කොසල් රජතුමාට මේක නතර කරන්න යවන යවන සේනා මරණයට පත් කරනවා, විනාශ කරලා දානවා. කොසල් රජතුමා තීරණය කරනවා අශ්ව සේනාවක් අරගෙන 500කින් යුක්ත සේනාවක් කොසල් රජතුමා සමග ඒ වනයට යන්න හදනවා. අනේ මේ සිදුවීම දැනගන්නවා මේ අඟුලිමාල, එහෙම නැත්නම් මේ අහිංසක කුමාරයාගේ අම්මා වෙච්ච මන්තානි කියන බැමිණිය. බමුණු කාන්තාවක් වුණත් ඇයට තමන්ගේ පුතා මිනිමරුවෙක් නෙවෙයි, තමන්ගේ පුතා මංකොල්ලකාරයෙක් නෙවෙයි. බොහෝම කරුණා බරිතව තමන්ගේ පුතා බේරගන්නවා කියන අදහසින් මේ මන්තානි බැමිණියත් යනවා මේ මංගුලි මාලව බේරගන්න වනයට. මේ දවසේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝ දෙස බලනකොට උන්වහන්සේ දකිනවා අද මහා විපතක් සිද්ධ වෙන්නයි යන්නේ. පෙර සංසාරයේ කරපු මහා පිං බල මහිමේ නිසා උතුම් මරහත්වයට පත්වෙන්න පුළුවන් අඟුලිමාල කියන මේ මිනිසයා තමන්ගේ මව මරලා මාතෘඝාතක කෙනෙක් වෙන්නයි හදන්නේ. පංචානන්තරීය පාප කර්මයක් කරලා මේ සංසාරයේ කල්ප ගණනාවක් දුක් විඳින්නයි හදන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මහා කරුණාවෙන් යුක්තව මේ වනයේට වැඩම කරනවා. ඔන්න ඔතන ඉඳන් තමයි මේ අඟුලිමාල සූත්‍ර දේශනාව පටන් ගන්නෙ. දැන් මොකක්ද මෙතන සිදුවීම? තමයි අර මෑණියන් වෙච්ච මන්තානි බැමිණියත් මේ වනයට එනවා. එක පැත්තකින් කොසල් රජතුමාගේ සේනාව සූදානම් වෙනවා කොසල් රජතුමත් එක්ක මේ වනයට ඇවිල්ලා මේ අඟුලිමාල වල්ල ගන්න. බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාවෙන් යුක්ත වෙනවා අඟුලිමාලට පිහිට වෙන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර පිඬුසිඟා වැඩල ඉවර කරලා මේ වනයට වැඩම කරන්න පැමිණෙනවා. පැමිණෙනකොට මොකද වෙන්නේ? මේ අඟුලිමාල වැඩ ඉන්න වනයට ඇතුල් වෙන්න හදනකොට පින්වත්නි, ඒ අඟුලිමාල ඉන්න වනයට යන්න කිට්ටු වෙනකොට යාසන්නේ ඉන්න මිනිස්සු කියනවා, ගොවියෝ, හරක් බලා ගන්න අය, ගොපල්ලන්, මේ වගේ පිරිස හිටියා. මේ අය කිව්වා, අනේ බුදුහාමුදුරුවනේ, ඔය වනයට නම් වැඩම කරන්න එපා. ඔය වනයේ ඉන්නව අඟුලිමාල කියලා මහා භයානක මිනිමරුවෙක්, මහා භයානක හොරෙක් ඉන්නවා. ඔහු මේ වනයට එන හැම මිනිස්සෙක්ම මරනවා, මරලා ඔවුන්ගේ ඇඟිලි එකතු කරනවා. ලේ පෙරාගත්ත කඩුවක් අරගෙන මිනිස්සු අවි ආයුධ වලින් මරලා දාලා මහ විනාශයක් ඔහු කරනවා. ඔහු ගම් විනාශ කරනවා, ඔහු නියම් ගම් විනාශ කරනවා, ඔහු ජනපද විනාශ කරනවා. බුදුහාමුදුරනේ, ඔය වනයට නම් වඩින්න එපා. ඔය වනයට යන්නේ තනියමත් නෙමෙයි, මිනිස්සු දෙන්න, තුන් දෙනා, දහ දෙනා, විසි දෙනා වගේ කණ්ඩායම් යන්නේ. ඒ කණ්ඩායම් ගියත් බුදුහාමුදුරනේ ඔක්කොම මරනවා. ඒ නිසා බුදුහාමුදුරුවනේ මේ වනයට නම් වඩින්න එපා කියලා මේ මිනිස්සු කිව්වා බුදුහාමුදුරුවන් හිඳව හිටියා. දෙවනි පාරත් මේ මිනිස්සු මේ විදිහටම බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. තුන්වෙනි පාරත් මේ පිරිස අර විදිහටම මේ අඟුලිමාලගේ තියෙන මහා භයානක ස්වરૂපය සහ විනාශකාරී ස්වභාවය ගැන කියලා බුදුහාමුදුරන්ට යන්න එපා කියලා ආයචනා කරා. නමුත් මහා කරුණාවෙන් යුක්තව හිටපු තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ වනයට වැඩම කළා. මේ වනයට වැඩම කළා. දැන් එක පැත්තකින් මේ වනයට එනවා මන්තානි බැමිණියත්, අනිත් පැත්තෙන් තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේත් වැඩම කරනවා. අඟුලිමාලට පුදුම සතුටක්. මිනිස්සු 999ක් මරලා තව එක ඇඟිල්ලයි තමන්ගේ ගුරු පඬුරට අවශ්‍ය කරන්නේ. දැන් කවුද මරන්නේ?
අඟුලිමාල කල්පනා කළා. මේ ශ්‍රමණ භගවත් ගෞතමයන් වහන්සේ ඔහු අඳුරගන්නේ නැහැ මුල්ම ඔහු කුඩා කාලෙදි සැවැත් නුවර ඔහුට අවබෝධයක් තිබෙන්නට ඇති භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. නමුත් ඔහුගේ දැන් හිතේ තියෙන්නේ එන මොන මිනිසයා ආවත් මරලා ඇඟිල්ලක් ගන්න එක විතරමයි. මේ දුරින්ම එනකොට දැක්කා අඟුලිමාල බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. හැබැයි ඔහු දකින්නේ ශ්‍රමණයෙක් විදිහට, බුදුරජාණන් වහන්සේ කියලා අඳුරගන්නේ නැහැ. ශ්‍රමණයෙක් විදිහට ඈතින් වැඩම කරන මේ බුදුහාමුදුරු දිහා බලලා මොහු කල්පනා කරනවා මේක මාර පුදුම වැඩක්නේ. මේ වනේ තනියම එක මිනිහෙක්වත් එන්නේ නැහනේ. ආවොත් එන්නේ 10 දෙනෙක්, 20 දෙනෙක්, 50 දෙනෙක් වගේ කණ්ඩායම් එන්නේ. ඒ මොන කණ්ඩායම ආවත් මම තනියම මේ හැම කෙනෙක්ම මරනවනේ. ඒත් මේ ශ්‍රමණයා ඒ පිළිබඳව දන්නේවත් නැතුවද, නැත්තම් බයක් නැතුවද මේ ඉන්න පටන් ගන්නේ? කමක් නැ මොන වුණත් මං මේ ශ්‍රමණයා මරලා ඇඟිල්ල ලබා ගන්නවා. බුදුහාමුදුරුව කෙරෙහි මෙහෙම හිතක් පහළ වුණා. නමුත් මහු දන්නේ නැහැ මේ බුදුහාමුදුරුව කියලා. ඊට පස්සේ මොකද කළේ මේ අඟුලිමාල? කඩුව පලිහිය මේ දුණු ඊතල ආයුධ අරගෙන හඹා යන්න පටන් ගත්තා තථාගත බුදුරජාණන් වහන්සේ පසුපස්සේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වෙලාවේ ඉර්ධමය ප්‍රාතිහාරයක් පානවා. උන්වහන්සේගේ තියෙන මේ උතුම් ඥාන ශක්තිය, උතුම් ප්‍රාතිහාරමය හැකියාව තුළ උන්වහන්සේ මවා පානවා තමන් වහන්සේ වැඩම කරනව බව. ඒ තමන් වහන්සේ වැඩම කරනවා. හැබැයි අඟුලිමාල කොපමණ වේගෙන් දුවගෙන ආවත් තමන් වහන්සේට ළඟා වෙන්නට නොහැකි වෙන විදිහට මේ ඍද්ධිමය ප්‍රාතිහාරය තථාගත බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මොකක්ද වෙන්නේ? අඟුලිමාල මේ කඩු දුණු ඊතල පලිහිය මේ හැම දෙයක් මරගෙන ඉතාම වේගෙන් ජව සම්පන්න අශ්වයෙක් වගේ මේ දුවනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්නවත් බෑ. ටිකක් වේලා දුවලා දුවලා හති වැටෙනකොට මේ අඟුලිමාල කල්පනා කළා මේක නම් මහ පුදුම වැඩක්, මේක ආශ්චර්යයිනේ. ඇයි ඒ? මම වේගයෙන් දුවන හස්තියවත් අල්ලනවා, ඇත්තු අල්ල ගන්නවා. මං වේගයෙන් දුවන අශ්වයොත් ලුහු බැඳලා ගිහිල්ලා අල්ල ගන්නවා. මං වේගයෙන් දුවන මුවොත් ඉතාම වේගෙන් ගිහිල්ලා මම අල්ල ගන්නවා. ඒත් මේ සාමාන්‍ය ගමනින් වඩින මේ ශ්‍රමණයව මට අල්ල ගන්න බෑනේ. වෙහෙසටපත් වෙලා ඔහු කෑ ගහනවා මේ ශ්‍රමණය නතර වෙන්න. ශ්‍රමණය නතර වෙන්න කිය කිය කෑ ගහනවා හති වැටිලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. පිළිතුර තමයි, පින්වත් අඟුලිමාල, මම නතර වෙලා ඉන්නේ. පින්වත් අඟුලිමාල, මම නතර වෙලා ඉන්නේ, ඔබ නතර වෙන්න. පින්වත් අඟුලිමාල, මම නතර වෙලා ඉන්නේ, ඔබ නතර වෙන්න. එතකොට කල්පනා කරනවා අඟුලිමාල, දැන් අර පොඩි කාලෙදිත් මේ ශ්‍රමණවරුන් පිළිබඳ වහලා තියෙන නිසා ඔහු කල්පනා කළා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් කවදාවත් බොරු කියන්නේ නැහැ, කවදාවත් මුසා පවසන්නේ නැහැ. එහෙම තියෙද්දිත් මම මේ ශ්‍රමණයා වඩිනවා මන් දකිනවා, මම වේගෙන් දුවනවල්ලන්නේ තියෙද්දිත් ඔහු කියනවා ඔහු නතර වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේදී මොකද උනේ? අඟුලිමාල අහනවා, මම නතර වෙන්නම්, හැබැයි ඔබ නතර වෙලා නැහනේ, ඇයි බොරු කියන්නේ? අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට උත්තරයක් දෙනවා. ඔබ හැම තිස්සේම මේ සත්තුන්ට, මිනිස්සුන්ට වදහිංසා පමුණුවලා මරණවා, හොරකම් කරනවා, මේ දේවල් අවියාවුද වලින් වදහිංසා කරනවා, මේ දේවල් කරනවා, කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි මම එහෙම නෙවෙයි. මම මේ සියලු සත්වයන් කෙරෙහි බොහෝම මහා කරුණාවෙන් යුක්තව ඉන්නේ. ඒ නිසා මම නතර වෙලා ඉන්නේ, ඔබත් නතර වෙන්න කියන දහම් පදය
අංගුලිමාලට කියනවා. මේ අංගුලිමාල මොකද වෙන්නේ පින්වත්නි, පෙර සංසාරයේ තමන්ගේ තිබුණු පින් බල මහිමයෙන්ම ඒ ක්ෂණයෙන් මහුගේ ජීවිතය වෙනස් වෙනවා. ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද? අන්න එතකොට අර පොඩි කාලේ බුදුහාමුදුරුවෝ පිළිබඳව භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව අහලා දැකලා තිබුණු දේවල් සිහියට එනවා. අන්න එතකොටම අඟුලිමාලට කල්පනා වුණා, අනේ මේ පින්වත් භගවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වනයට වැඩම කළේ. මා කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වනයට වැඩම කළේ. ඊට පස්සේ මොකද වුණේ? මම මේ කරපු සියලු පව් බැහැර කරලා මම යහපත් මිනිසෙක් වෙන්න ඕන කියන සිතුවිල්ලක්, බොහෝම උතුම් සිතුවිල්ලක් අඟුලිමාල තුල පහළ වෙනවා. පහළ වෙලා මේ අඟුලිමාල තමන්ගේ යතේ තිබුණු කඩු පලිහ දුණු ඊතල මේ සියල්ල පසෙ කළා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳා. වැඳලා නමස්කාර කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා, අනේ බුදුරජාණන් වහන්ස, මට ඔබ වහන්සේගේ ශාසනය තුල පැවිදි වෙන්න අවසර දෙන්න. දැන් මේ අඟුලිමාලට කාත් කවුරුවත් නැහැ. රජ පිරිසෙන් රාජද්‍රෝහියෙක්, ඔහු මිනී මරුවෙක්, ඔහු මංකොල්ලකාරයෙක්, මේ වගේ නොයෙකුත් නම් වලින් හැඳින්වෙලා අඟුලිමාල කියන නම දක්වා මහින්සක කියන නමේ ඉඳන් මොහු ප්‍රසිද්ධ හොරෙක්, මංකොල්ලකාරයෙක්. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා, මට ශාසනය පැවිදි වෙන්න අවසර දෙන්න. බලන්න මොනතරම් මේ සංසාරයේ පින් බල මහිමයක් මොහු තුල තිබුණාද? බුදුරජාණන් වහන්සේගේ එක දහම් පදයකින් තමන්ගේ මේ ජීවිතය වෙනස් කරගන්න අඟුලිමාලට හැකි වුණා. මේ සමාජය තුල උනත් මිනිස්සු ඉන්නවා පින්වත්නි, ඔවුන්ගේ ජීවිතවල සමහර තැන්වල නොයෙකුත් අතපසුවීම්, වැරදි ඕනෑතරම් සිද්ධ වෙනවා. හැබැයි ඔවුන්ටත් මේ ධර්මය තුළම ධර්මාවබෝධයට පත් වුණාම ඒ සියල්ල පසෙ කළා. තමන්ගේ ජීවිතය පිළිබඳව යහපත් විදිහට ඔවුන් දකින්න පටන් ගන්නවා. ඔවුන්ගේ වර්තමානයේ ඉඳන් අනාගතයේ ඔවුන් බොහොම හොඳ ලස්සන පින්වන්ත ජීවිත ඔවුන් නිර්මාණය කරගන්නවා. මේ වෙලාවේ මේ අඟුලිමාල මේ විදිහට පැවිදි වෙන්න අවසර ඉල්ලුවාම මහා කරුණාවෙන් යුක්තව තථාගත බුදුරජාණන් වහන්සේ මේ අඟුලිමාලට ලබා දෙනවා, ඒහි භික්ෂු පැවිද්ද භික්ෂුව මෙහාට එන්න කියන ආමන්ත්‍රණය පමණයි තමන්ගේ ශ්‍රී හස්තය දිගු කරලා පවසන්නේ, දේශනා කරන්නේ. ඒ දේශනාවෙන්ම කෙස්රැවුල් අන්තරස්ධානය වෙලා සිවුරු පෙරවුණු භික්ෂුවක් බවට අඟුලිමාල පත් වෙනවා. දැන් මේ අඟුලිමාල භික්ෂුව මොහු පැවිදි භාවයේ ලබලා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා බොහොම සංවරව ඉන්ද්‍රියන් දමණය වෙච්ච භික්ෂුවක්, තමන්ගේ මව මරලා මාතෘ ඝාතක කෙනෙක් වෙලා පංචානන්තරීය පාප කර්මයක් කරගෙන මේ සංසාරයේ නිරයේ කල්ප ගණනාවක් දුක් විඳින්න තිබුණු මොහු ඒකෙන් නිදහස් වෙලා පැවිදි භික්ෂුවක් විදිහට බුදුරජාණන් වහන්සේ සමග නැවත සැවැත් නුවරට වැඩම කළා. සැවැත් නුවරට වැඩම කරනකොට දැන් අර සූදානම් වෙලා හිටපු කොසල් රජතුමා තමන්ගේ සේනාවත් එක්ක මේ වනයට එන්න කලින් කල්පනා කළා, කෝකටත් හොඳයි බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා බුදුරජාණන් වහන්සේටත් මේ සිදුවීම කියලා මම වනයට ගිහිල්ලා අඟුලිමාල අල්ලගන්න එක කෝකටත් හොඳයි කියලා හිතලා කොසල් රජතුමත් එනවා ජේතවනාරාමයට. ජේතවනාරාමයට එන කොසල් රජතුමා තමන්ගේ රථයෙන් ඇවිල්ලා එතනින් බැහැලා මේ තමන්ගේ අශ්වයන් එක්ක එන මේ 500ක් සේනාවත් නතර කරලා ජේතවනාරාමයට ඇවිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා පැත්තකට වෙලා වාඩි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා කොසල් රජතුමාගෙන්, කොසල් රජතුමනි, මේ දැන් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැනගෙන යහන්නේ, නමුත් කොසල් රජතුමාගෙන් උත්තරයක් ගන්න ඕන නිසයි මේ පිළිබඳව නැවත විමසන්නේ. කොසල් රජතුමනි, මහ විශාල සේනාවක් අරගෙන කොහෙද මේ යන්නේ? මගධ රට ඉන්න
බිම්බිසාර රජතුමා සමග යුදවදින්නද. නැත්තං විශාලා මහනුවර ඉන්න ලිච්චවී රජදරුවන් එක්ක යුදවදින්නද. නැත්තං වෙනත් හෝ සතුරු පාර්ශවයක් එක්ක යුදවදින්නද මේ ඔබ යන්න හදන්නේ. එතකොට කොසල් රජතුමා උත්තර දෙනවා, නෑ බුදුහාමුදුරුවනේ, මම මේ යන්න හදන්නේ බිම්බිසාර මගදයට අධිපති බිම්බිසාර රජතුමා එක්ක යුද්ධ කරන්නවත්, විශාලා මහනුවර ලිච්චවී රජදරුවන් එක්ක යුද්ධ කරන්නවත්, වෙනත් සතුරු පාර්ශවයක් එක්ක යුද්ධ කරන්න නෙවෙයි බුදුහාමුදුරුවනේ. මේ වනයේ වැඩ ඉන්නවා, මේ ආසන්න වනයක ඉන්නවා අඟුලිමාල කියලා මහා භයානක මංකොල්ලකාරයෙක්, මහා භයානක හොරෙක්, ලේ පෙරාගත්ත කඩුවකින් යුක්ත මිනිස්සුන්ගේ ඇඟිලි කපල මාලයක් විදිහට බෙල්ලේ දාගෙන ඉන්න මහා භයානක මිනිමරුවෙක් ඉන්නවා. ස්වාමීනි, මං මේ යන්න හදන්නේ ඒ අඟුලිමාලව නතර කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් මේ කොසල් රජතුමාගෙන් අහනවා, ඉතින් කොසල් රජතුමනි, ඔය අඟුලිමාලත් ඔය රැවුල් වවාගෙන ඉන්න, කොණ්ඩෙ වවාගෙන ඉන්න, මහා භයානක ස්වරූපෙන් ඉන්න අඟුලිමාලත් කෙස් රැවුල් කපල සිවුරු පොරවලක් ගිහිගේ නික්මෙච්ච උතුම් පැවිදි රුවක් විදිහට හිටියොත්, සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, බොරුවෙන් වැළකිලා, බොහෝම බඹසර සුරකින කල්යාණ ධර්ම ඇතිව අඟුලිමාල දැක්කොත් ඔබ මොකද කරන්නේ කියලා කොසල් රජතුමාගෙන් ඇහුවා. ඒ වෙලාවේ කොසල් රජතුමා උත්තර දෙනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එහෙම අවස්ථාවක් ආවොත් මම අඟුලිමාල දුටුසැනින් නැගිටලා ආසනය දෙනවා, අසුන පවරනවා, සිවුරු පිණ්ඩපාත බෙහෙතේත් මේ සිවුපසයෙන් අපූපස්ථාන කරනවා, ආරක්ෂාව සලසනවා. අනේ ඒත් බුදුහාමුදුරුවනේ, ඔය අඟුලිමාල එහෙම වේවිද? එහෙම වෙන්න පුළුවන්ද අඟුලිමාලට? අඟුලිමහල එහෙම පින්වත් භික්ෂුවක් වෙන්න පුළුවන්ද? ඔහු මහා හොරෙක්නේ, ඔහු මහා මංකොල්ලකාරයෙක්නේ කියලා මේ කොසල් රජතුමා මේ විදිහට උත්තර දෙනවා. ඒ වෙලාවේ ඊට ටිකක් එහා පැත්තට වෙන්න වාඩි වෙලා හිටපු අඟුලිමාල භික්ෂුව පෙන්නලා කොසල් රජතුමාට කියනවා, මේ ඉන්නේ අඟුලිමාල තමයි, මේ ඉන්නේ අඟුලිමාල තමයි. කොසල් රජතුමා එක මොහොතින් බියටපත් වුණා. ඇයි ඒ? මොහු පිළිබඳව තියෙන්නේ මහා භයානක ආරංචි. කොසල් රජතුමා දන්නවා භයානක මිනිමරුවෙක් මිනිස්සු 1000කට වඩා ප්‍රමාණයක් මරලා, ඔවුන්ගේ ඇඟිලි කපලා බොහොම කුරුරු විදිහට මේ ඇඟිලි මාලයක් විදිහට දාගෙනයි මොහු ජීවිතය ගත කළේ. ඉතින් කොසල් රජතුමා බය වුණා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා, පින්වත් මහරජතුමනි, බය වෙන්න එපා. මොහුගෙන් දැන් කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. කිසිම කෙනෙකුට මොහුගෙන් වදහිංසාවක් පීඩාවක් නැහැ. ඒ සියල්ල මොහු දමනය වෙච්ච බොහෝම පින්වන්ත භික්ෂුන් වහන්සේ නමක්. ඊළඟට මේ අඟුලිමාල භික්ෂුව ගාවට කොසල් රජතුමා ගිහිල්ලා අහනවා, ස්වාමීනි, මේ අඟුලිමාල ආර්යයන් වහන්සේද? අඟුලිමාල කියලත් නෙමේ, ආර්යයන් වහන්සේද කියලා අහන්නේ. ඔබ වහන්සේගේ අම්මා කවුද? ඔබ වහන්සේගේ තාත්තා කවුද කියලා අඟුලිමාල ආර්ය මහ භික්ෂුවගෙන් අහනවා. කොසල් රජතුමාට මේ අඟුලිමාල භික්ෂුව උත්තර දෙනවා, මගේ පියා බග්ගව කියන ඔබතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණ, මගේ මෑණියන් මන්තාණී කියන මෞතුමියයි. අන්න ඒ වෙලාවේ කොසල් රජතුමා ප්‍රකාශ කරලා ඉන්නවා, අනේ ආර්යයන් වහන්ස, ඔබ මේ ශාසනයේ වැඩ ඉන්න චීවර පිණ්ඩපාත ගිලම්පස සේනාසන ප්‍රත්‍යපහසුකම් මං සලසන්නම්, මං එකට උත්සාහ කරන්නම්, ආරක්ෂාව සපයන්නම් කියලා වන්දනා කරලා නැවත බුදුරජාණන් වහන්සේ ගවට වඩිනවා. හැබැයි වඩින කලින් අඟුලිමාල මහරහතන් වහන්සේ ආරණ්‍ය වාසීව පමණක් ඉන්න නිසා තමන්ට ඒ ප්‍රත්‍යපහසුකම් තියෙනවා කියලා රජතුමාට ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ ගාවට නැවත ආපු කොසල් රජතුමා
ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවන්ට, ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි, ඔබ වහන්සේගේ මහා කරුණාව නිසා මෙච්චර රෞද්‍ර, මෙච්චර මහා භයානක මේ අඟුලිමාලත් දඬු මුගුරු ආදියකින් තොරව ඔබ වහන්සේ දමනය කළා නේද? ඔබ වහන්සේ නම් ආශ්චර්යයි කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. අපි මේ සේනාවක් අරගෙන ගිහිල්ලා අඟුලිමාල අල්ලලා ඔහුට දඬුවම් කරන්න හදන්නේ. හැබැයි ඔබ වහන්සේ තනියම වනයේට වැඩම කරලා කිසිම දඬු මුගුරු ආදියක් නැතුව ඔහු දමනය කරලා මහා ආශ්චර්යයක් නේ බුදුහාමුදුරනේ කියලා බුදුහාමුදුරුවොත් එක්ක සුහද කතා බහක ඉඳලා කොසල් රජතුමා නැවත පිටත් වෙලා යනවා. ඊට පස්සේ පසු කාලයේදී මේ අඟුලිමාල භික්ෂුව මේ ශාසනය තුළ බොහෝම වීර්‍යවන්තව බණ භාවනා කරමින් තමන්ගේ ජීවිතයේ පසු කාලයේ වුණු සියලු වැරදි අඩුපාඩු එකින් එක සකස් කර ගනිමින් මහා පින්වන්ත භික්ෂුවක් බවට පත් වෙනවා. දවසක් පිණ්ඩපාතයේ වැඩම කරලා යනකොට මේ අඟුලිමාල භික්ෂුවට ඇහෙනවා, දරු ප්‍රසූතියෙන් දරුවා බිහි කරගන්න බැරුව අම්මා කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා, හඬා වැළපෙනවා. සැබවින්ම මේ සත්වයා කෙලසී යනවා, සැබවින්ම මේ සත්වයා කෙලසී යනවා කියලා අඟුලිමාල භික්ෂුව එතනදී ඒක මෙනෙහි කරලා වැඩම කරලා බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා, බුදුහාමුදුරනේ මම පිණ්ඩපාතේ වැඩම කරලා එනකොට මම මෙන්න මෙහෙම සිදුවීමක් දැක්කා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙනම් අඟුලිමාල නැවත යන්න, ගිහිල්ලා ඔබ ස්ත්‍රිය වෙත ගිහිල්ලා කියන්න, මෙහෙම පවසන්න, සත්‍යක්‍රියා කරන්න. මං යම් දවසක ඉපදුනාද එදා සිට දැන දැන සතෙකුගේ ජීවිතයක් මම තොර කළේ නෑ කියලා සත්‍යක්‍රියා කරන්න කිව්වා. ඒ වෙලාවේ අඟුලිමාල භික්ෂුව හාමුදුරුව බුදුහාමුදුරන්ට කියනවා, බුදුහාමුදුරුවනේ අනේ මට එහෙම බොරු කියන්න බෑ, මොකද මං ජීවත් වෙලා හිටපු කාලේ දැන දැන බොහෝ ජීවිත විනාශ කළා, දැන දැන බොහෝ ජීවිත විනාශ කළා. එහෙනම් අඟුලිමාල ඔබ ඒ ස්ත්‍රිය ගාවට ගිහිල්ලා, ඒ මව ගාවට ගිහිල්ලා ඔබ මෙහෙම සත්‍යක්‍රියා කරන්න, යතෝහං බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජා නාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා, ආර්ය ජාතියෙහි ඉපදුණු දාසිට, ඒ කියන්නේ පැවිදි වුණු දවස ඉඳලා දැන දැන සතෙකුගේ ජීවිතය තොර කළේ නැහැ, ඒ සත්‍යානුභව බලයෙන් ඔබට සෙත් වේවා කියන ආශිර්වාදය සත්‍යක්‍රියාව කරන්න කියලා කිව්වා. අන්න එදා මොකද කළේ අඟුලිමාල භික්ෂුව? බොහොම කරුණාවෙන් වැඩම කළා. අර දරු ප්‍රසූතියෙන් වේදනාවෙන් ඉන්න ඒ ස්ත්‍රිය ගාවට ගිහිල්ලා අර විදිහට සත්‍යක්‍රියාව කළා. පැවිදි වුණු දවසේ ඉඳන් මේ ආර්ය ජාතියෙහි ඉපදුණු දා ඉඳන් දැන දැන කිසිදු ප්‍රාණියෙකුගේ ජීවිතය තොර කළේ නැහැ. ඒ සත්‍යානුභවයෙන් ඔබට සෙතක් වේවා, මේ දරු ගැබට සෙතක් වේවා, දරුවාට සෙතක් වේවායි ආශිර්වාදය කළා. සුවසේ දරුවා බිහි වුණා. අන්න එදා පටන් තමයි ඒ ආශ්‍රය කොටගෙන අඟුලිමාල පිරිතත් පින්වත්නි මේ දක්වාම අපි භාවිතා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ තමන්ගේ පැවිදි ජීවිතේ පුරාම වෙරවීර්ය වඩලා තමන්ගේ පෙර සංසාරයේ වෙච්ච වැරදි අඩුපාඩු එකින් එක, මේ භවය තුල වෙච්ච වැරදි අඩුපාඩු එකින් එක අඟුලිමාල භික්ෂුව නැති කරගත්තා. වෙරවීර්ය වඩලා භාවනා කරලා පෙර සංසාරයේ මේ භවයේ විශේෂයෙන්ම මිනිස්සු 1000කට වඩා ප්‍රමාණයක් මරලා කොහොමනම් හිත හදාගන්නද? බොහෝම උත්සාහවන්ත වෙලා භවනා කළා. පසු දැවෙනවා, ඇයි? මිනිස්සු චෝදනා කරනවා, දකින්නකොට මිනිස්සු බනිනවා. ඒ සියල්ල පසේ කළා. බොහෝම ශක්ති සම්පන්න හිතක් නිර්මාණය කරගෙන උතුම් මරහත් ඵලයට පත් වෙනවා. ඉන් අනතුරුව මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්වත්නි අඟුලිමාල මහරහතන් වහන්සේ විදිහට උන්වහන්සේ ප්‍රකට වුණා. රහතන් වහන්සේලා අතර බොහෝම කීර්තිමත් නාමයක් අඟුලිමාල මහරහතන් වහන්සේට තිබුණා. මේ අඟුලිමාල මහරහතන් වහන්සේට මේ කර්මය නම් විපාක දුන්නා මේ භවය තුල නොයෙකුත් ආකාරයෙන්. ඇයි ඒ? අඟුලිමාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ යනකොට මේ පොඩි ළමයි අඹ ගස්වලට
එමනත්නම් ගෙඩි තියෙන ගස්වලට ගල්වලින් දඬු මුගුරු පොළුවලින් ගහනවා ඒ ගෙඩි කඩා ගන්න. හැබැයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ කර්ම විපාකයේ බලවත්කම කියන්නේ ඒ ගස්වලට වදින්න නැතුව ඒව ඇවිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේටම වදිනවා. අඟුලිමාල මහරහතන් වහන්සේට වදිනවා. මොකද වෙන්නේ? ලේ පෙරුණු තමන්ගේ හිස තමන්ගේ සිරුර ඉරිලා නොයෙකුත් වද හිංසාවලට ලක් වෙලා නැවත තමන්ගේ ආරණ්‍යයට වැඩම කරනවා. බුදුහාමුදුරුවෝ මේක දකිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේට බොහෝ මනුකම්පාවෙන් දේශනා කරනවා. අඟුලිමාල මහරහතන් වහන්ස, අඟුලිමාල, ඔබ ඔය කර්ම විපාකය ගැන හිතලා දුක් වෙන්න එපා. මොකද ඔබ වැළකුණේ මේ සංසාරයේ තවත් නිරයේ පැහිපැහි ඉපදෙන්න සිද්ධ වෙන මහා පංචානන්තරීය පාප කර්ම. දැන් මේ භවයෙන් ඔය කර්ම ගෙවිලා අවසන් වෙනවා, නිවන් දකිනවා. ඒ නිසා ඔය ගැන හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. අන්න එයින් අනතුරුව තමයි මම මේ ධර්ම දේශනාවට මුලින් පාදක කරගත්ත ගාථාව අඟුලිමාල මහරහතන් වහන්සේ දේශනා කළේ. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝ ඉමං ලෝකං පබහසේති අබ්භාමුත්තෝව චන්දිමා. පින්වත්නි, අඟුලිමාල මහරහතන් වහන්සේ දේශනා කරනවා, කවුරු හරි කෙනෙක් ධර්මයේ හැසිරෙන්න පමා වෙලා හිටියනම්, ප්‍රමාද වෙලා හිටියනම්, අකුසල් කරමින් තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන පව් පුරවගත් ජීවිතයක් වුණත්, පස්සේ කාලෙකදී මොකක් හෝ සිදුවීමක් දහම් පදයක් මුණගැහිම නිසා ඔහු අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, අන්න ඔහු මේ ලෝකය එළිය කරන වලාකුලින් මිදුණු පුන්සඳක් වගේ කියලා අඟුලිමාල මහරහතන් වහන්සේ දේශනා කළා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝ ඉමං ලෝකං පබාසෙන්ති අබ්භාමුත්තෝ චන්දිමා. කවුරු හරි කෙනෙක් තමන්ගේ පව් කරගෙන තමන්ගේ ජීවිතේ පුරාම පව් කරගෙන හැබැයි ඊට වඩා බලවත් කුසලයන් පින් කරලා දැම්මොත්, පින් කළොතින් පින් කරලා අර අකුසලයන් යටපත් කරනවා නම් ඒකත් හරියට සෝ ඉමං ලෝකං පබහසේති අබ්භාමුත්තෝව චන්දිමා. ඒකත් හරියට පින්වත්නි අර වලාකුලින් මිදුණු පුන් සඳක් වගේ මේ ලෝකේ බබලනවා කියලා දේශනා කළා. එනිසා අද මේ සූත්‍ර දේශනාව තුළ මා ඔබට පැහැදිලි කරන්නට උත්සාහ කළේ මේ සමාජය තුළ හිරගෙවල්වලම ඉන්න ඕනේ නැහැ වැරදි කරලා. හිරගෙවල්වල ඉන්නවා, හිරගෙවල්වල නැති වෙන්නත් පුළුවන්. එතරම් බරපතල වැරදි නොකර වෙන්නත් පුළුවන්. තමන්ගෙන් වෙච්ච සුළු වැරදි අඩුපාඩු උනත් මේ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළට අනුව දේශනාවට අනුව ඔබ අපි හැමෝටම පැහැදිලි වෙන දෙයක් තමයි මොන ආකාරයේ මොන විදිහේ වැරද්දක් අපි කරගෙන තිබුණත් ඒ දේවල් අපට තවමත් නිවැරදි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා කවදාවත් ජීවිතේ පසුතැවෙන්නට එපා. මම මේ විදිහේ අකුසලයන් කරගෙන තියෙනවා, මම මේ විදිහේ පව් මේ ජීවිතේ පුරවගෙන තියෙනවා. ඔබට එක සිතුවිල්ලයි අවශ්‍ය වෙන්නේ, මම කොහොම හරි මේ අකුසලයන් යටපත් කරලා කුසල් දහම් වැඩි දියුණු කරනවා කියන එක සිතුවිල්ලයි ඔබට අවශ්‍ය වෙන්නේ. ඔය පශ්චාත්තාපයෙන් ඔබ හැමෝටම පින්වත් සැමට ඉන් මිදෙන්නට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා කවදාවත් තමන්ගේ අතීතයේ සිදුවෙච්ච වැරදි අඩුපාඩු පිළිබඳව පසුතැවෙන්නේ නැතුව ඒවා පාඩමක් කරගෙන, ඒවා අත්දැකීමක් කරගෙන මේ ලැබුණු පින්වන්ත මනුෂ්‍ය ජීවිතය උතුම් මනුෂ්‍ය ජීවිතයක් බවට පත් කරගන්නට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අප්‍රමහාදීව වඩමින් නිවන් සාක්ෂාත් කරගන්නට ඔබ සෑම සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි සාදු 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 ප්‍රාර්ථනාවන් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අද මේ ධම්සතර උතුම් සදහම් නාලිකාව ඔස්සේ මෙම
ධර්මදේශනාමය පින්කම විකාශනය කරවාගෙන දේශනා කරවාගෙන විකාශනය කරන්නට ඒ උතුම් සදහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ ගිහාන් හිමාල බණ්ඩාර මහත්මා ඇතුළු පින්වන්ත පවුලේ සියලු දෙනාගේම උතුම් සදහැති දායකත්වයෙන්. විශේෂයෙන්ම ඒ පින්වත් හැම දෙනාම බලාපොරොත්තු වෙනවා මීට වසර 3කට පෙර මියපරලොව ගිය මිලාන් විජේවීර පින්වන්ත පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, වසර 16කට පෙර මියපරලොව ගිය සහන් විද්‍යා බණ්ඩාර මහත්මාට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම මියපරලොව ගිය මෙන්ඩිස් විජේවීර, DRM පුංචිමැණිකේ, සීතා විජේවීර, ඇග්නස් විජේවීර, බණ්ඩාර මැණිකේ ලේවිලේ, සමරනායක සුජිත්, නිලන්ත ගණේපල්ල, ධනවර්ධන බණ්ඩාර යන පින්වත් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මියපරලොව ගිය YKG අපුහාමි, JM රන් මැණිකේ, YK ලීලාවති, YK සෙනවිරත්න, YKJ අප්පුහාමි, HH ගුණවර්ධන, MK සිමියෙන් සිඤ්ඤෝ, TD චන්ද්‍රපාල මහතා, නිමල් කහඳගම, BAP ප්‍රේමාවති යන මියපරලොව ගිය සියලු මියගේ ඥාතීන්ටත්, තමන් නමින් මියපරලොව ගිය පින් බලාපොරොත්තු වන සියලු වර්ග පරම්පරාගත මියගේ ඥාති සමූහයාට පුණ්‍යානුමෝදනා කිරීම මේ උතුම් ධර්මදේශනාමය පින්කමේදී අරමුණු බවට පත්වෙනවා. ප්‍රාර්ථනාවන් සිදු කරමු. ඔබ සෑම සියලු දෙනාම මේ මොහොතේ මේ බොහොමත්ම ගෞරවයෙන් සිත කය වචනය තුන්දර සංවර කරවාගෙන රැස් කර ගන්නට යෙදුනා වූ මේ උතුම් උදාර කුසලානිසංස ධර්මයන් නම් සඳහන් කළ සියලු දෙනාටමත්, පින් බලාපොරොත්තු වන සියලු වර්ග පරම්පරාගත මේගේ ඥාති සමූහයාටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත සුඛිත මුදිත වාසනාවන්ත භාවයට පත්වේවා. අවසන බුදුන් දැක අමා මහ නිවණින්ම සැනසේවායි උත්තම ප්‍රාර්ථනාවෙන් කවුරුත් එක්ක මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතී. ඒ වාගේම මේ රැස් කර ගන්නට දුනා වූ උතුම් උදාර කුසලානිසංස ධර්මයන් මේ උතුම් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර දෙමින් ඔබ අපි හැම දෙනාටමත් ආශිර්වාදයේ ආරක්ෂාව සලසන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවිය දිව්‍ය සමූහයාටත් මෙපින් අනුමෝදන් වේවා. දෙවියෝ මෙපින් අනුමෝදන් වීම තුළින් විශේෂයෙන්ම මේ උතුම් ධර්මදේශනාම පින්කමේ දායකත්වය ලබාගෙන කටයුතු කළ පින්වත් ගිහාන් හිමාල බණ්ඩාර මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, ඒ වගේම මෙවර ශිෂ්‍යත් විභාගයට පෙනී සිටින සනුකි කේෂිනී බණ්ඩාර පුංචි දියණියන්ටත්, සකුණි චමේගා බණ්ඩාර පුංචි දියණියන්ටත් ඇතුළු ඒ දරුවන් සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී චිරජීවන වේවා. ඒ වගේම මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටත්, ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටම, ධම්මසතර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවන වේවා. සියලු දෙවියන්ගේ පිහිට සරණ ආශිර්වාදයේ රැකවරණය වේවා. දෙවියෝ උතුම් නිවනින් සැනසේවායි උත්තම ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා, ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති. අවසාන වශයෙන් උත් ප්‍රාර්ථනාවන් සිදු කරමු. අද මේ උතුම් ධර්මදේශනාමය පින්කම ධම්සතර සදහම් නාලිකාව ඔස්සේ ධර්මදේශනාමය පින්කම සිද්ධ කරවාගෙන විකාශන දායකත්වය ලබාගත් පින්වන්ත ගිහාන් හිමාල බණ්ඩාර මහත්මා ඇතුළු පින්වත් පවුලේ සෑම සියලු දෙනාටමත්, ඒ වගේම මෙම ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටමත්, ඥාත මිත්‍ර හිතාදීන් සියලුම දෙනාටත්, ධම්සතර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ධර්මශ්‍රවණය කළ නොකළ ලක්වාසී ලෝකවාසී සෑම සියලු සත්වයන්ටත්, ඔබ අපි හැම දෙනාටමත්
මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නට මේ උතුම් පින්කම දහාන පාරමිතාවක්ම වේවා. සාදු 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 ප්‍රාර්ථනාවන් සිදු කරමින් වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දෙනාටම තෙරුවන් සරණයි.